සමන්තා චක්හවාලිසු අට්‍රහගච්චන්තුදීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කදං ධමසවන කාලෝ අයංබදංතා දමසවන කාලෝ අයංබදංතා නම සවරන්න කාලු අයංබදංත නමෝතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවිතුූ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්දස්සේ හැමදිනාටම තිරුවන්සරණ ප්‍රාථනා කරමින් අද සඳුදා නෙත්තෙෆෙම් උතුම් ධර්ම දක්ෂිනා ධර්මාණු ශාසනාව ශ්‍රවනය කරන්නයි ඔබ හැම දෙෙනම බෝහම මෙත්සෙතින් ධර්මශ්‍රවනයට සූදානං වෙන්න. තිං අද මේ ධර්මානු ශාසනාවේ පින් බරදාෙක් අති ධර්මින් කටයුතු කරන්නට එදෙනවා, අංක දහනමයෙන් එක පිණිදිය පටුමග මාම්පේ පිළිියන්දල පදිංචි සමන්තිපෙරේරා මහත්මිය ඇතුළු පවලේසියල දෙනා විසිේ. ඒ වගේ අද ධර්මදේශනාව දායකත්වයෙන් සම්බන්ධ වෙනවා අංක හාරසිය හැට දෙක ඒ හතර කිරිබේරිය පානතුර පදිංචි W නුවන් චාමර තිලංක මාරසිංහ සහ අසිත පෙරේරාකින පින්වත් පිරිසත් අද ධර්මානු ශාසනාවට දායකත්තය සම්බන්ධ වෙනවා. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් එත එෙම් ඔසේ ධර්මේශ්‍රවණය කරන ලක්වාසීලොවවාසේ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශීර්වාද ප්‍රාත්ථනා කරනවා. පිහතුනේ අද මේ ධර්මානු ශාසනාවද අපි කතා කරන්නේ මේ කයේ අතාසභාවය අපි නුවනින් විමසලා මේ කයේ අතාසභාවි දකින්නේෙ කොහොමද සුභ වසයෙන් සැපවසයෙන් ආත්ම වසය නිත්‍ය වසෙන් සං්ඥා විපල්ලආස තුළ දකින මේ කයේ අතසභාවේ දකින්න අපේ හිතක් පුරුදු කරගන්න කොහොමද මේකටිකක් අමාරුදයක් පිංහතුනේ සං්ඥා විපල් ආස කියලා කියන්නේ අපි දකින්නේ සංඥාව විකෘති වෙලා වැරදි විදිහට විකෘති සං්ඥාවක් තුළ තම අපි හඳුනගන්නේ අනිත්‍යේ නිච්ච සඥි මේ අනිත්‍යදේ නිත්‍යය සං්ඥාවෙන් අපි හඳුනගන්න දුක්කේ සුක ස්ඥී ඇත්තටම දුකක් හැබැයි සැප සං්ඥාවෙන් අපි පිළිගන්නවා නෑනෑ එක සැපක් කියල අපි සැප ස්ඥාවෙන් පිළිගන්න අසුබේ සුභස්්‍යී අසුබදේ තමයි පිළිකුල් සහගතදේ ැයි අප අසුභ පැත්ත දකින්නවත් හිතන්නවත් කැමතිනෑ අපි සුභ සං්ඥාවෙන් බලනු. අනාත්මදේ ආත්ම සං්ඥාවෙන්. නික මගේ නෙමේ මේ වවේ නස්හෙලායනො මගේ වසගේ පවත්තන්න බෑකිෙල් අපි හිතන්නවොත් කැමතින. එහෙම හිතුනත් නෑනෑහිමනෙමි මෙෝ මගේ දේවල් මටෝන විදියට තියෙෙන් ඕන අපේ දේවල් අපි දුප්මහන්සි වෙලා හම්බ කරපුදේ. එතකොට මේ විදිහෙට අපි හැමවෙලායම ආත්මය තමාගේ වසගේ පවත්තන්ඩ පුළුවන් කියන දෘෂ්ටිය තුළමයි අපි දේවල් දකින්නේෙ පිළිගන්නේ එව මනසින් ග්‍රහනය කරගන්න උත්සහගන්. පිංහතනි ධර්මාවබෝධී කරායන ශාවක්‍ය බුදුවරු ලෝකට පහළවෙලා පෙන්නල දෙන්නේ මෙන්න මේ යථාර්ථය මේ ලෝකි සත්වයාට මේ සංසාරික සත්වයාට. අනිත්‍යදේ අනිත්‍ය වසේ මෙනෙහි කරලා. දුක්දේ දුකක්වසයෙන් යතාාසභාවේ මෙනෙහි කරලා. අනාත්මදේ අනාත්ම විදිහට යථාසභාවේ මෙනෙහි කරලා. මේ සසර යථාසභාාවේ අවබෝධ කරලා අවිද්‍යාව තන්හාාව දුරුකරලා සංසාර්දුකින් මිදෙන මාර්ගයක් පෙන්න්නන්නයි බුදුවරු ලෝකෙ පහළවෙෙන්. අන්නේ බුදුවරු ලෝකෙ පහලවෙලා පෙන්න්නන මාර්ගය. ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න ගලපගන්න දක්ස වනොත් ඔබත් මේ බුද්ධ සාාසනින් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් බවට පත්වේෙන. සිංහතුනී මහා සාරෝපම කෙන සූටට මජිම නිකායි සඳහන් වෙන බුද්ධ ශසනය කියන්නේ විශාල අරටුවක් තියෙන මහ විශාල උක්ෂයක් ගහක් කියලයි තන් මහ විශාල ගහක් තියෙන ඔහොඳ අරටක් තිය. දකන මේ ගහේ ගහ කියල ගත්ත හම අරටෝවිතරක්නමින් අරටුව තියන මැද ඇතුළේ. හැබැයි ගහේ පෙනුම බොහොම ලස්සන අතු විහිදිලාගිය සමල්ලාට අතුවල ගෙඩි තිෙන්න්න පුළුවන් මල්තියෙන්න්න පොළුවන් දළු රිකිලි අතු විහිදිච්ච ගහේ පොත්ත තියෙනවා එලය තියෙනවා සිවිය තියෙනවා ගහේ මුල් තියෙනවා වැැල්තියෙන්න්න පුළුවන් එතකොට මේ ඔක්කොම ගහට අයිතිදේවා. හැබ මේ ගහේ වටිනාමදේ තමයි අරටුව මහා සාරෝපම සූට්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වා බුද්ධ ශාසනයත් මේ වගේ. හැබැයි බොහෝ දෙනෙක් මේ බුද්ධ ශාසනින් ප්‍රියෝජනයක් ගත්තා කෙළ හිතාගෙනන්න බනහන බුදුසරණකි අපිත් බෞද්ධ තමා කියලා හිතන බොහෝ දෙනෙ ඔය මහා විශාල ගහළඟට ඇවිල්ලා ඒඇයි ගහහි මල්ටිකක් හඩාගන්න. මල්ටි කඩාගෙන එකත් ගහට අහිති දෙයක් තමයි ඒ මල්ටික කඩාගෙන හිතනවා අපිත් ඉතිං බුද්ධ සාාසනින් ප්‍රයෝජනයක් ගත්තා අපිත් හොඳ බෞද්ධයෝ තමයි කළ හිතනවා හැබැයි යා ගහේ මල්ටිකක් කඩාගෙනගිය තව පිරිසක් ඇවිල්ලා ගහේ ගෙඩිටික කඩාගෙන ඒ අය හිතනවා අපිත් තිතින් ප්‍රයෝජනයක් ගත්තා අපිත් හොඳ ෞද්‍යධෝතම අපි වැඩේ කරගත්හ ක හින හැ ඒ ගෙඩිටික කඩාගෙන ව පිරික් ඇවිල ගහේ දළුටික කඩාගත් මේ විශාල ගහේ අත්තක් හරි දෙකක් හරි පාත් කල අපි දලුටිකක් කඩාගත්තක. ඒ අයහිතනවා අපිත් සාාසනය ප්‍රයෝජනයක් ගත්තා. අපිට ලොකු දෙයක් කරගත් මේ බලන්න අපි කඩාගත්ත දේවල් අපි තමයි හරිම දේගත්ත කියල හයාහිතාගන්න. තව පිරිසක් සමහර එලාට මේ ගහේ තියෙන අතුකීපයක් කපාගෙන කරේතියාගෙන යන යාට හිතෙන්න්න පුොළුවන් අපි තමයි ශාසනින් හරිම ප්‍රයෝජනය ගත්තේ තව කෙනෙ පොත්ත රැහැගෙන යනවා පොතු ටිකක් රැහැගෙන අන්න අපි අපි තමයි හරිම දේ අල් ගත්තේ ඒකට අරමිනිස්සු කියල සමලාට අනිත්තායටට දොස් කිය කියට පොතු ටික හරේතියාගෙනනවා තව පිරිසක් තවපිරිසක් පොත්තට ඇතුළෙන් තියෙන එලය සිවය එදකොට මේ වගේ එකක් කෙන එකඒ කොටස් හරගෙනයන හැබැ ඒවත් සාසනීම දේව හැබැයි නුවනැති කෙනා අරගහහි පොතුද කොලද සිවියද ගෙඩිද මේ හැම්මදේකින්ම ප්‍රයෝජනය ගන්නවා. ඒය බැහැර කරන්නෙත් නෑයාය එකක අඳුන ගන්නවා මේවත් ගහටයිති දේව. හැබැයි මේ ගහේ වටිනාමද අරටුව. එයාර සියල්ලවෙෙන්කරලා ගහ අරටුව හරිියෙට්ට මාරගෙන ඒ අටතුුවෙන් ප්‍රයෝජනනි ගන්නවා. මේ බුද්ධ ශාසනය අරටුව තමයි ධර්මාවබෝධය, මගඵල ලැබීම චතුරාරි සත්‍යාවබෝධය, නිවන්නාවබෝධය. අනිත්්‍යේ දුක්ඛ නාහත්මකිෙන ට්‍රිලක්ෂණය මෙනෙහි කරලා ධර්මාවබෝධෙ ලැබීම. අන්න ඒකෙනා බුද්ධ ශාසනයේ අරටුව හරියට මල්ලපු ශ්‍රාවකෙක් බවට පත්වෙනවා. එදකට මේ සාසනයේ තුළ බෝධි පූජාතියනවා මල්පූජකරනවා චෛත්‍ය වන්ඳීනවා, ළඟට ධානිිෆූ ජකරනවාසිව්පස්සේෙන් පිංක් අංකරනවා එතකොට මේ හැම්ම දෙයක්ම ඉව සාාසනෙයට අයිති දේවල්තමයි. ඒ අය අර ගහේ කොලටික මල්ටික ගෙඩි ටික පොතු ටික එතකොට ඒවගේ සාාසනය තුළ සාාසනයට අයිති බොහෝදේවල් මහා පින්කාං කටින පින්කං එතකට මේවත් ඔක්කොම සාසනයත් තුළ චෛත්‍ය හදනවා බුදු පිළිම නිෙලනවා සෑවන්දනාකරනවා ධාතු වන්දනාකරනම මේ ඔක්කුම අර සාසනී තුළ තියෙන දේව. ඒ වනුත් පින්ඩැස්සෙනෝ. ඒවනුත් ජීවිතයට පිනරැස්සෙනෝ. හැබැයි එතනින් පමණක් නතර නොවී. එයා ඒ සියල්ලයේ වටිනාකම තේරුම් අරගෙන බුද්ධ සාසනය අරටුව හරියට මල්ල ගත්ත කියන්නේ එයා චතුරාරිි සත්‍යය අවබෝධීට මහන්සිගන්න. එයා බුදුන් අඳනවා චෛත්‍ය වඳනවා බෝධිවන්දනා කරනවා එයා ජීවිතය පිනුත් කරගල්. සව්පසින් ඇප උපස්ථාන කරනවා සංගයාට දන්දනවා සිවුරු මහල පූජ කරනවා මහා පින්කං කටින පින්කං මේ සියල්ල සද්ධාවෙන් ගෞරුවෙන් අවබෝධයෙන් කරනවා. හැබැයි එයාගේ එකම අරමුණ චතුරාරි සත්‍ය අවබෝධ කිරීම. මාර්ග පල් ලබනක නිවන්දකිනෙක. හෝමහරි මේ ජීවිතයේ ධර්මාවබෝධි ලබනවාකෙන ඉලක්කෙ අරමුණ තුළ ගමන් කරනවා. අන්නේයාර මහවිශාල අරටවක්තියන විශාල උක්ෂයක් වගේ මේ සම්බුද්ධ ශාසනය හරියටට්ටම ප්‍රයෝජනය ගත්ත ශ්‍රාවකෙක් බවට පත්වෙනවා. අන්නේ නිසාප ඉංවතුන ශාසනය වටිනාකම හඳුනගෙන. ඔබත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනගන්න ශ්‍රාවකයෙක් බවට පත්තේ. ැම් ලන බුරජාණන් වහන්සේ උන්හන්සේගේ ශාවකෝ. භික්‍ෂු භික්‍ෂුුණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිස. ඒයට බුදුරජාණන් වහන්සේ ඉලක්කයන් පෙන්වා. තැන් අපිට පේනව උණහන්සේ ළඟ පැවිදිවෙන අය. බුදුරජාණන් වහන්සේ ළඟ භික්‍ෂු භික්ෂුුණී ඒ අය ගිහි ජීවිත අතහැරලා කාමබෝගී ජීවිත අතහැරල තමන්ගේ ඥාතිී පිරිස යාළු මිට්ට මේ අතැහැරලා සිවුරු පාතර දරවම මේ ශාසනයේ පැවිදිෙනවා නිවන කරයන්. ඒ අයට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්නවා. පැවිදි ශ්‍රාවකයෙක් නං සාරිපුත්ත මොගගල්ලාන ආදර්ශයට අරගෙන. මමත් සාරිපුද්්‍යයන් වහන්සේ වගේ කෙනෙක් වෙනවා. මමත් මොග්ගල්ලානයන් වහන්සේ වගේ කෙනෙක් වෙනවා කියලා ඒ පැවිදි ජීවිතයේ තුළ ගුණධර්ම පුරාගෙන ධර්මාවබෝධයට වීරිය වඩන්න කියව. ඒඟට මේ බුද්ධ ශාසනය තුළ උතුම්සිවුරු දරාගෙන පැවිදිවෙච්ච භික්‍ෂුනියක් නම්. මම කේමා උප්පලවන්නා වගේ ප්‍රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක් බවට පත්තෙනවා. ඒ අයගේ පරමා දරසේ චරිත කේමා උප්පලවන්නා තමන්ග ජීවිතයේ පරමා දර්සය රහත් භික්ෂුනීන් හැටියට. ඒ අයගේ ජීවිත තමන්ගේ ජීවිතයේ තුළින් දකිමින් මමත් ඒ වගේ ශ්‍රාවිකාවක් වෙනවා කළ මහන්සි වෙන්න කියන. වීර වඩන් සීල සමාති ප්‍රඥාව වඩන් මේ නිවන් මඟ ගමන් කරන්න. ඒළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා උපාසක උපාසිකාවන්ට ගිහි ජීවිත ගතකරන තෙරුවන් සරණගේ බුදුරජාණන් වහන්සගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවක්. පිරිමි කෙනෙක් නං උපාසකෙක් නං චිත්ත ගෘුවපති හත්තාලෝක පුත්ත සිටතුමා ඒ අය ආධර්සේට අරගෙන මමත් මෙන්න මේ වගේ ගිහි ජීවිතේ තුළ එය අනාගාමී පලට පත්ත එච්ච ගිහි ශ්‍රාවකයෝ ගිහිජීවිතය මමත් චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙනවා මමත් හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් වෙනවා කියලා තමන්ගි ජීවිතයේ ඒ ඉලක්ක තුළ දියුණු කරගන්න කියලා.ඉළඟට උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා වේලු කණ්ටකී නන්ද මාතා වගේ කුද්ජුත්තරා වගේ අන්න ගිහි ශ්‍රාවිකාවන්ට තමන්ගේ ජීවිතයේ පරමාදරසී චරිත ශාසනය තුළ. ඒ ඉලක්ක තුළ ඒ අයගේ චරිතකතා ජීවිත කතා අපේ ජීවිත තුළින් අපි උත්සා කරන්න කිව්වා මමත් වේළුකන්ටකි නන්ද මාතා වගේ ශ්‍රාවිකාවක් වෙනවා. මේ බුද්ධ සාසනය තුළ කුච්චුත්තරාවගේ මමත් ධර්මයේ දියුණු කරගෙන මේ ජීවිතයේ තුළ ධර්මාවබෝධය ලබන ගිහි ශ්‍රාවිකාවක් වෙන. එෙකට අන්න බදුරජාණන් වහන්සේ උහන්සගේ ශාවිකාවන්ට ගිහි අයට පෙන්නු ඉලක්ක. හෙදකොට මේතුළ අපිට පේනවදැන් පැවිදියට උතුම් රහතන් වහන්සේලා අරමුණු කරගෙන්. ගිහි ශ්‍රාවක්‍යයන්ට ගිහි ජීවිතේ තුළේ අන්න පුළුවන් ඉහල්ලම තැන අනාගාමී පලේ එදකොට ඒ දක්වා ඒ ශ්‍රාවක ශාවිකාවන්ගේ චරිත ආදර්සේට අරගෙන තමන්ග ජීවිත ගත කරන්න කිය. ම පින්වත නිමේ ලැබච් මනුස ජීවිතේ තුළ ඔබමල් පූජකරණයක, බුදුන් අඳිනේක චෛත්‍යවදිිනයක පින්කංකරනෙක ඉව මහළොකු පින්. එව ජීවිතේ විශාල පින්. ඒකරන හැම පිනක්ම මට නිවන්න අවබෝධයට ධර්ම අවබෝධයටම පාරමිතාවක් වේවාකින් අධිෂ්ඨානෙන් ඔබ පින් කරන්න. හැබැයි ඔබ ඔබී ජීවිතේ තුළ දවසේ සුළු මොහොතක්හරේ මේ කයි අතාසභාාවේ මෙනෙහිකරන්න කාලයක් වෙන් කරගන්න. අනිත්‍යදේ අනිත්‍යවසයෙන් තමාතුලින් මේ පංචුපාදානස්කන්දේ ආයතනහය ගැන් මෙනෙහිකරකර බලන්. මේ කයි අතාසභාව මේක දුකක් ඒතු නිසාහටගෙන හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා මේ කයේ තියෙන ඒ දුක්ක ලක්ෂණය ඔහොට මෙනෙහිර තමාගේ ජීවිතේ තුළිමික ඕපනයිකයි තමාතුලින් බලන් තමාතුළි මෙනෙහි කර කර බලන්. ඉළඟට අනාත්ම සභාාවේ අපි කොච්චර මේ කේස්නියධාතන් මේ මොන්න විදදිහට කෙස්්ටික පාට කරලා කොන්්ඩි පීරලා නොයි හැඩවැඩයි යුදලා මොන්න විදිහට තියාගන්න හැදුවත් එ වෙන ස්වනාවානිත්්‍යය වෙනවා. ටි ගැලවිලා යනො ජරාවට පත්්‍යන මේ නියපොතු. දත්්‍රික හම පැලිවැටනෝ දත් දිරලායනො දත් ගැලවිලා වැටිලාෑනො වයිස්සට යනෝ විරූපි වෙනවා. එදකොට මේ කයේ ඇත්ත සභහාවය හොඳට විමසලා මෙනෙහි කරගත්ත කෙනෙක්කුට එව වෙනස්වේ දිහිත හදාගන්න පොළුව. මේ කයම ධර්මාවබෝධි ඇත්තටම අපිට අපේ ශරීරෙ ගත්තෝ. බුදුරජාණ වහන්සේ පෙන්වා. මේ බඹයක් පමණමි ශරීරේ ඇස කණනාසේ දිවකයි මනසකින් ආයතන හායකින් යුක්ත මේ ශරීරයේ ධර්මාවබෝධය කිරීමට තමන්ටයි වෙනත් බාහිර දෙයක් අවශ්‍යන මේ කයත් තුළින්ම ධර්මාවවෝධී ලබන්න පුළුවන් කයි අතාසභාවි දැකලා. උණහසේ දේශනා කරපු බොහෝ භාවනා ක්‍රම මේ කයත් එෙක්ක තමන්දිහා බලන්නතිය බාහිරනමේ බලන ආනාපාන සති මේ කය හා බැදිච්ච හුස්ම ඇල්ල ගැන. හිත ඉහලටම වඩල අරහත්වේ දක්වාම දියුණු කරන්න පුළුවන් බාාවනම්. ඉළඟට ධාතුමන සිකාර භහාවනා මේ තමන්ගේ කයේ සතර මහා ධාතුවන් ගැන පටවී ආපෝ තේයෝ ආයෝ මේ කයේ සතර මහා ධාතුවන් ගැන හොදට විමසල්ල මෙිනෙහි කරලා තමන්ගේ කය ගැන තමන් ඇතිකරගන්න යතා අවබෝධය භාවනාවක් වසයෙන් වඩන්න කියන. ඊළඟට පිළිකුල් භාාවන අපිකෙන අසුභ භාවනා මේ අපි දරාගන ඉන්න මේ ශරීරේම තියෙන පටවි ආපෝ කියන කොටස් දෙක පටවිධාත කොටස් විශ්සක් බුදුහාදුරු පෙන්නු. ආපෝධාත කොටස් දොළහක් එතකට එතන පටවි කියන්නේ ගොරෝසු ගතිය වැඩි සතරමහධදාතුන්ගේ තම හැදෙන්. හැබැයි පටවිස්භාවි වැඩි. ආපෝදාතුවත් සතර්මහදාාතුන්ගේ මයි හටගන්න හැබැයි ආපෝ සභාවි වැගිලෙන සභාවි වැඩිය. එදකොට මෙන්න මේ කොටස් දෙක අපිකේ නො දෙතිස් කුණුප කොටස් හැටිය පටවිධාත කොටස් විස්සයි ආපෝධාත කොටස් දොල්හයි. මේ කොටස් තිස් දෙක හොඳරට විමස විමස එක පිළිකුල එක තියෙන කුණුවෙලා යන සභාාවය. හොදට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කය ගැනතින සුභ සං්ඥාාව දුරුවෙලායන්. සුබ ස්ඥාව අපි කයදිහා බලන මේ වැරදි දැක්ම සඥ්ඥා විපල්ලාස වැරදි වැටහීම දුරුවෙලා තමන්ගේ කයගැන යතා අවබෝධයක් වැටහීමක් ඔබට ලැබෙන පටන්ගන්න. පිගතනව බහල් ඇති මේේ බුද්ධ හාාසනය තුළ සුන්දරී නන්දා කියලා රහත් භික් සුනියක්ත් ගැන. සුදරී නන්දාා කියලා කියන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනාව ධ්‍යානයන්ගේ ඇලුණු භික්‍ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුයි සුන්දරී නන්දාා රහත් භික්‍ෂුණී. මිට කල්ප ලක්සේකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සගේ කාලේ එදා ඒ ශාසනය තුළ පැවිදිවෙච්ච භික්‍ෂුුණියකට මේ සාාසනය තුළ එදා ඒ පිවමතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයක් පිරිනැම්වා දෙහානයන්ගේ ඇලී වාසය කරන භික්‍ෂණීන් වහන්සේ අතර අග්‍රයේ කියලා අග්‍රස්ථානයක් පිරි නැමොමක දැකලා තමන්ට සිතුවිල්ලක් ඇතිවු අනේ මටත් අනාගත බුද්ධ සාසනයක මේ වගේම අග්‍රස්ථානයක් බුදුගෙනෙක්ගෙන් ලබන්න පුළුවන් අකොච්චර දෙයක්ද. ඒ සිතුඉල්ලෙම්ම දින හතක් බුද්ධ ප්‍රමුක සංඝයාට තම නිවසට දානට ආරාධනා කරලා දවස් හතක් පුරාම දන්දුුන් මහා දංවැටක් පැවැත්තුවා. හොම දනුවත් පවුල කෙදයිපදිලා හිටිය. දින හතක් බුද්ධ ප්‍රමුක සංඝයාට දන්දීලා හත්තවෙනි දවසසි අවසාහන දවසේ පාර්ථනාවක් කර ස්සාමීනෙ මීට දින අටකට කලේ. එදා මම දම් සභා මණ්ඩපේදී මගේ ඇස්තෙකින් දැක්කා තතාගතයන් වහන්සේ, ඒ බුද්ධ වාසනය තුළ ශ්‍රාවිකාවකට දෙහානියන්ගේ ඇලුණු භික්‍ෂුුණීන් අතර අග්‍රස්ථානයක් පිරිනමන ඒ ප්‍රාර්ථනාවෙන්මයි මම මේ දවස් හතක්පුරා බුද්ධ ප්‍රමුක සංඝයාටමේ දංවැට පැවැත්වේ මටත් අනාගත බුද්ධ ශසනයක ඒ වගේම දෙහානියන්ගේ ඇලි වාසේකන භික්‍ෂුුණීන් අතර අග්‍රස්ථානිම ලැබේවා කියලා ප්‍රාර්ථනාකා ඒ වෙලාවේ පදමුත්තර බුදුරජාණන් වහන්සේ බුදු වැසින් අනාගතයේ දිහා බලල දේශනා කර තව කල්ප ලක්ෂයක්ගේ තැන ගෞතම නමි බුදු කෙනෙක් ලෝකෙ පහලවෙන. ඒ බුද්ධ ශාසනය තුළ ඔබ සුන්දරී නන්දා හැටියයට රහත් භික්‍ෂුණයක් බවට පත් වෙලා ඒ බුද්ධ ශාසනය තුළ දෙහානයන්ගේ ඇලි වාසය කන භික්‍ෂුුණීන් අතර ඔබ අග්‍රස්ථානය ලබනවා කියලා අග තනතුරු බට ලැබෙනවා කියලා විවරණයක් ලබාදුන්. එෙතකොට එදා පටන් සසර පුරාබොහෝ පින්ංකංකරලා දුගතියක වැටෙන් නැතුව සසර උපෝපංහැමආත්මිකම දෙවුලොව මනුලව බඹලව බොහෝ පින්කරගෙන පින්කරගෙන ඇවිල්ලා. බලන් කොච්චර පිනක් සසර කරාද කියලා සුද්දෝදන් රජතුමාගේ බිසවකගේ මහා ප්‍රජාපති ගෝතමියගගේ දියනයක් හැටිටිපදනම්. න අපේ බුදුරජාණන් වහන්සගේ ඥාති සොහ ර සුද್දෝදන රජතුමා විවාහ කරගත් පංවන්ත මහාමායා දේවත් මහා ප්‍රජාපති ගෝතමයක් කනෙ සහෝදරයෝදන්න එතකොට පिංවන්ත මහාමා දේවಿග පුතුව හැටිට අපේ බූ ಥානන් වහන්ස අප බුරජාන් වහන්ස ෝක පළ වෙන්නේ ඒ සද್දෝද රජතුමාගේ මනනිත් බිස ච් මහා ්‍රජාපති *තමත් බුදුරජාණන් වහන්සේගේ ගිහි කල සුළු මව සුළු මෑනියම් බුද්ධ මාතාාව කියලා හැදින්ව. තමන්ගගේ මව දිනහතකින් කළුරිය කරාට පස්සේ තමන්ට අම්මවනේ මහා ප්‍රජාපති ගෝතමින්. ඒ වෙනකට නන්ද කුමාරය මහා ප්‍රජාපතති ගෝතමියගේ පුදනුවන් හැටියට බිහි වෙලා හිටියන්. තමන්ග කිරිට්ටික දන්ද කුමාරයක් කිරි මවරුන් ලවා කිරිපෝල තමන්ගේ ලේ කිරිකරලා ඒ කිරෙටි අපේ බෝසතාණන් වහන්සේට පෝලා හදා වඩා ගත්ත. එනිසා බුද්ධ මාතාව කියලා හැදන්නේ මහා ප්‍රජාපති ගෝතමී. මේ මහා ප්‍රජාපති ගෝතමියගෙම දියනයක් හැටියටයි මේ නන්දා හැටියට එදා අර සසරි මහා පින් කරගෙනආ මේ පින්වන්ත කෙන අපි බුදුහාන්දුරු පහල වෙන කාලේෙ දෙව්ලවිින් ඇල් මනුලො ඉපද. ලස්සන නිසා තරුණ කාලයනකොට පුදතුම ලස්සන ශරීරයා. දිවියාංගනාවක් වගේ දිවි අපසරාවක් වගේ ලස්සනයි.ඒ ලස්සන නිසාම සුන්දර නිසාම අර නන්දාව හැඳින්වා සුන්දරී නන්ද. සුන්දර ලස්සන කෙනෙක්. එ ලස්සන නිසාමයි සුන්දරී නන්ද කියෙන නමකිව. එදකොට මෙහෙම කෙනෙක් තමන්ගේ ජීවිතේතු අර ලස්සන හැමෝම කියනව හරි ලස්සන යනෙවා හරි ලස්සනයි කියනකට. සාමාන්‍ය කාන්තාවන්ගේ ස්ර්භාාවය රූපස්ර්භාාවයටඒ ලස්සන මි හැමදේකටම ඒ පවත්තගන්න ආසකරන ඇලුම් කරනවා. සැඟප සාමාන්‍ය බලන්න ගෙදරක පිරිමි කෙනාට වඩා කන්ාඩියක් ඉස්සරහා වැඩිපුරමයින් කවද කියලා කාන්තාවන්. ඒළඟට ලංකාවේ විතරන්නවේ ලක ගත්තත් සමහර වෙලාවිට හැම්මත් තැනව හැම නගරකම. ඔබ බලන්න කොන්්ඩ පාට කරනේවා කොන්්ඩේ හදනේවා නියපොත්තේ නං ඇ ඇස්බැබි හදනේවාත් ඔොල්පාට කරනේවා මේකප් කරනය. එතකොට මේ මුළු කය ගැන වැඩිපුරම. පිරිමිණමේ පිරිමින්තමිනියපතු පාට කරනේත් ඔොල්පාට කරනේවා පිරිමිතින් ඔය කොන්ඩ කපාගනිී එච්චරයි සමහර වෙලාට කය ගැන එහෙම විසේස සැලකිින්ල්ලක්නෑ. සමහර වෙලාවට පිරිමි තරුණ කාලී ති ඔය සමහලාට ශරීර ශක්තිය හදාගන්න ඔය කායවරදන බොඩිබිල්ඩින් කරන එතකොට ඔයගේවට යම් කිසි නැඹුරුවක් ඇතිවෙන්න පුොළුව හැබැයි කාන්තාව කයට වැඩිපුරම් ඇලුම් කරනු ආස කරන හි ලස්සන ශරීරයක් ඒ ස්වභාවය පවත්තග නාසකරන. එතකොට සුන්දරී නන්දත්තේ වගේ. ඒත් තමන්ගේ කය ගැන අනි තැමෝට වැඩිය ලස්සන ගැන රූප සෝභාවේ ගැන පුද්දුම විදිහෙට කයිට ඇලිලහිටපුගෙනෙ. අපි බෝසතානන් වහන්සේ වසර විසි නමයේදී. රම්මි සුරබ්මි සුභ මාලිග අතැහැරලා මහාභිනිස්ක්‍රමණී කර උන්හන්සේ අවුරුදු හයකට ආසන්න කාලයක්ත් දුुස්කරක්‍රියා කරලා එදා බෝධි මූලයේදී දස බිම්බරක් මාරසේනා පරදවලා ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වනම්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්තයට පත් වෙලා අවුරුද්ධකට පස්සෙ තමයි කපිල වස්තපුරයට සාක්්‍ය ජනපදයට තමන්ගේ ඥාතීන්ට අනුග්‍රහපි නිස වැඩමකරේ. එ ආපු ගමනේ රාහුල කුමාරයා නන්ද කුමාරයා මේ වගේ බොහෝ පිරිස සාක්‍යවන්සික කුමාරවරු බොහෝ පිරිසක් පැවිදිවුණ. දකොට හලාල ඇති හා ්‍රජාති ෝතමියත් පැවිද්ධ ඉල්ලු අස්ථා කීපයකද. ඒ හැමවෙ ලාවිම බුදුරජාණන් වහන්සේ වදාලේ ගෝතමිය මේ ඒයට සුදුසු කාලයෙන් නොවේ. පැවිදිවෙන්න බෑ එපා එක හොඳනෑ එහෙමකිවෙන කොහෙවත් බුදුරජාණන් වහන්සේ ඒ විදියට දේශනා කරීනෑ. බුදුරජාණන් වහන්සේ වදාලේ ගෝතමිය මේ ඒට සුදුසු කාලය නොවේ. අවසානයේ බදුරජාණන්හන්ස ුද්ධත් යට පත් වෙලා වටස පහකට පමණ පසුව තමයි මහාප්‍රජාපති ගෝතමිය සාක්්‍ය කෝලිය කුමාරිකාවරු පන්සීයක් දෙනාෙක්ක හිස මොඩු කරලා කසාවත් දරාගෙන පාගමනෙෙන් එදා විශාලා මහනුවරු කූටාගාර සාලාවට බොහෝ දුරක්. පයිම්ම ගිහිල්ලා. මේ සාාසනයේ තුළ කාන්තාවන්ට පැවිද්ධ උපසම්පදාව බික්කුණී සංග හැටියට සාාසනය තුළ කාන්තාවට පැවිද්ද නිවන්දොර විවර කරගත්ත. සුන්දරී නන්දාවගේ අම්මා මහා ප්‍රජාපතිී ගෝතමි. එරකුණට මහා ප්‍රජාපති ගෝතමියත් මේ කයේ සභාවේ ගැන නිතර නිතර. මේ නන්දාට සුන්දරී නන්දාට දියනට හැබැයි අහන්න කැමතිනෑ. එ බලන්න මේ කයේ ස්භාාවේක දැන් ඔබ බලන්න හොඳට බොහෝ දෙනෙ කයට ආස කරන කෙනෙ පූපේ ලස්සනට තියාගන්න හිතන කෙනෙ. එදකොට ඒ ගැනම්ම හිතහිත මේ නිත්‍යයි සැපයි ආත්මයි සුබයි කෙන සං්ඥාවෙන් ගත්තට පස්සේ. අනිත්‍යයි කියලා කියන කෙනයක්කත් ගැටෙන. මේක දුකක් කියලා කියන කෙන අයක්කත් ගැටෙන. මේක අසුබයි කියලා කියනව අහන්නවත් කැමතිනෙ ඒ කියන කෙන අයක්කත් ගැටෙන. ඒ අනාත්මයි කවදහරි අතහරින්න වෙනවා කියනකොට එක අහන්නවත් කැමතින එකත් එක ගැටෙනු. ඔබ බලන්න සමාජයේ තුළ සමහර වෙලාවට කියනකොට අත්හායේව වෙන විලාහක වෙේ ඕවා කියන්න ඉන්නප ගඟ ඔ වැර ය අසූභ දේවල් ඕවා කියන්න ඉන්දිෙපා කියන. එතකොට ඒ එක අහන්නවත් කැමතින හිතන්නවත් කැමතින. මහා ප්‍රජාපති ගෝතමි සුන්දරී නන්දාටමි කයි අතාස බාවි. මේ නවදුරකින් අසූචි වැැගිලෙන. මේ කුණු කය මේී කේස්න් ලෝම්නිය දත් සම් අස් නහර ඇටට ඇටමිදුළු වකුගඩු හදව තාක්මාව බඩදිව පෙනහලු අසූජි හිස් මොල. මෙවා ඉන්නෙ එක විමසයිමස බලන්න කියලා කිහිප වතාවක්ම මේ කාරණා කියද්දිී එක අහන්නවත් මුලද කැමැති උන්න. හැබයි අවසානේ තමන්ගේ පවුලි බොහෝ පිරිසක් ධර්මාාවබෝධි ලැබවා. ොහො පිරිසක් පැවිදිවූ නමහා ප්‍රජාපති ගෝතමියය නන්ද කුමාරය ප්‍රාහුල පපුතා එත සුද්දෝදන රජතුමා පවා දධරමි අවබෝධ කරගෙන. ගිහි ජීවිතේම ධර්මාවවබෝධි ලබල එතකොට මේ කාරනාම් සාහක්්‍ය කෝලිය කුමාරෝරු සිය ගන ශාසනයේ පැවිදි වෙද්දි. නන්දාටත් හිතුුණා මාත්බපුත ශාසනයේ පැවිදිවෙනම්. අර සංසාරප දැම් බලන්න මේ කල්ප ලක්සේකට පෙර දෙහානයන්ගේ ඇලි වාසේකරන භික්‍ෂුුණී අතර අග්‍රස්ථානයක් ලබන්න ප්‍රාර්ථනා කරලා පිංකරල පාරමී පුරාගෙන ආවත් මේ කයට තිබිච්ච ඒ මුලාව නිසා සුභ සං්ඥාවෙන් මේ කයිදිහා බලපු නිසා ඒ ධර්මි අහන්නත් කැමැතිවන්න එක කියන කොටත් ඒකත් එක ගැටෙන් හැබැයි පැවිදිවු අදැන් තමන්ගේ අම්ම ආතින් බොහෝ පිරිසක් පැවිදිවෙලා මක්න කිය පැවිව. දැ මෙහිනි ආරාමික පැවිදි වෙලායි පැවිදි වුනත් සුන්දරී නන්දා පැවිදිවුනත් රූප සෝභාවේ ගැන ඒ ගැන හිතරම්. ද බලන්න සමහරයි. දැ මේ කාරණින් ඔබ තේරුම්ගන්න කෙනෙක් කයි අතාසභාාව අවබෝධ කරගත්ත කෙනෙක්. මේක වැඩක් නෑ මේ කානීත්‍යයයි මේක ඉතින් කුණුවෙනවානි කියල මේ නාන්‍ය කරන්නඇතු මූන කටහෝ දන්නැතු නිකං. සම්පෝර්ණන් සොට පෙරාගෙන නිගන් දැලිකුණුගාගෙන පෙරේතියෝ වගේ ඉන්න කියන ොනිෙමේයි. මේ ධර්මී හැසිරෙන අය තමයි ලස්සනටම ජීවත්තුනි. බුදුහාන්දුරු පිරිසිදුකම ගැන උනහස කොච්චර ධර්මයේ දේශනා කරනවද දැන් බලන මේ බුද්ධසාාසනය විසාකා මහෝ පාසිකාව. සෝවාන් වෙච්ච කෙනෙ. කෝටි ගානක් වටින මේල පලඳනාවන් නව කෝටියක මේල පලඳනාවක් පැළඳෙන හිටිය. ලස්සන කාන්තාවක් කියන පංච කල්්‍යානින් යුක්තයිකෙන්. එනිසා මේ ධර්මය කාරණාවබ වැරදිවිදිහට අල්ලන්න එපා ධර්මිය තේරුම් ගත්ත කෙනා තමයි අනෙක් සියලු දෙනාට වඩා අවබෝධයෙන් සතුටින් එයා ලස්සනට ඉනොමක දෙයා දන්නවා. මේ අනිත් සියලු දෙනා ඉන්නෙ මුලාවක් තුළ. ඒ අය මේ ජීවිතේ ගැන මුලාවෙෙන් අනවබෝධයෙන් අවිද්‍යාවෙන් ඔය විදිහට ජීවත්තුනාට. යම් දවසකයි අයට කඩා වැටින්න වෙනවා. කෙස්ටික පැහිලා යනකොට හම රැලි වැටෙනකොට අහෝ මට විච්චදේ කියලා කඩාගෙන වැටෙනවා. සමහර වෙලාට තමන්ගේ රූපේ විකෘටති වෙනකොට අපිතු සමහරලාට ශල්ල්‍යය කර්මයක් කරා. එක්කෝ ඇහැක ශල්ලය කර්මයක් වෙන්න පුළුවන් ඇහැපේෙන් නැතිවෙන්න පුළුවන්. මනට මොනවාහරි දෙයක් එක්කු ගාපු ක්‍රීම් එකක් විසවෙලා හරි. එක්කු මූනේ පැල්ලං ඇවිල්ල සම්පර්ණ විරූපි වෙන. රෝග හැදිෙනවා කුස්්ට රෝග හැදිෙනවා. මේ කයේ නොයෙක් ලෙඩරෝග හැදිෙනවා. එහෙම වෙනකොට සමහර හිතනවා අර රූපට මැලි ලහිට පවායි දැම්මටිඉදර වැඩක්නෑ. ජීවත් ල වැට කුත් නෑ කළ හිතන සහරු ලියටෙන් ලැජ්ජයි කෙනෙක් එක කතා කරන්න ලැජ්ජයි මූන් හියෝ මට වෙච්චදේ ඉස්සරමල් ලස්සනට හිටිය. දැම්මට වෙච්චදී කියලලා සම්පූර්ණෙන් ජීවිතයේ කඩාගෙන වැටෙන. ඒ වැටෙන්න්නේැයි. එයා සුභ සං්ඥාවෙන් නිත්‍යය සං්ඥාවෙන් ආත්ම සංඥාවෙන් යා අවිද්‍යාව තුළමයි බැසගෙන කයගැන හිටිය. එයා හිතන්නවත් කැමතිවුන්නේ. මේ ලෙඩවෙනවා වයසට යනවා ජරාවට පත්වෙනවා කුණුවෙන කයයක් කියල හිතන්නවත් කැමතිවුන්නේ. ඒ හිතන්නවත් අකමැතිවුුණට එයා කැමැතිවුනත් අකමැතිවුනත් අනිත්‍යතය අනිත්‍ය වෙන. දුක්්දේ දුකට පත්ව වෙනවා. අනාත්මද අනාත්ම වෙලා වසුභදය අසුපවෙන් එතකොට ඒ ගැන තියෙන ඇල්ම අතාහරන්න වෙනකොට කඩාගෙන වැටෙන ජීවිතයේම කඩාගෙන වැටෙන්. දැන් සුන්දරී නන්දා පැවිදි වෙලා භික්‍ෂුනිය හැබැයි. අනිත් භික්‍ෂුණීන්ට වඩා නියපොත්තු ගැන රූපය ගැන තමන්ගේ ලස්සන ගැ එතකට මේව ගැන වැඩිපුර සැලකිලිමත්වෙන. නි භික්ෂී බදු හාන්දුරන්ගෙන් බණහන්නයන හැබයි සුඳරීනන්ද කැමතිනෑ බුදුන් දකින්නේ යන්. බුදුරජාණන් වහන්සේ කය ගැන අසුභයකි කියයි. මේක පිළිකුල් කියලා කියයි. කයි අතාස භාවිමික දෙතිස් කුණුපොකටත්වලින් හටගත්තමික ස්කායක් මම කැමතිනෑ වූවහන්. ඇතකොට අන්න ඒ සිතවිල්ල නිසා පැවිදිවෙලා බොහෝ කාලයක්. බුදුන් දකින්න යන්න ගමන මගහැරෑර මගැරෑර හිටිය. එතකොට සිල්ගුණ දහම් රැක්ක හැබැයි කයේ අතාස භාාවේ ගැන ගැඹුරු බණහන්න කැමතිවුන්නේ. අනිත්‍ය ගැන ආසුභේ ගැන පිළිකුල ගැන අහන්නවත් කැමතිනේ. ඇයි තමන් හැම විලායම තමන්ගේ රූප සෝ භාවටම ඇලුම් කරගෙන හිටපු නිසා. ඔය ඉන්න අතරේ දැ බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න නගරවාසන්. ික් ික්ෂුණීන් මන්හි ආරාම ඉන්න භික්ෂුුණින් බොහෝ පිරිස යනෝ බනහන් ඒයි බනාහගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සගේ ගුණ වරනාාකරන අනේ උන්වහන්සේ යද මේ විදී දේශනාවක් කරයි තතාගතයන් වහන්සේ කාන්තේ මරහං සම්මා සම්බුද්ධයි විද්්‍යාචන්න සම්පන්නයි සුගතෝ ලෝක විදැ මනිස්සු මේේ බුද්ධ ගුණම කියන. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගයනවා, වර්ණාකරනවා ප්‍රසංසාකරනවා උහන්සකි දේශනාව ගැන අස්්ටංග සමන්නාගත බ්‍රක්්මස්වරේ ගැන මේවා කියනකොට තමන්ටත් ආසයි ගිහිල් අහන්. හැබැයි බුදුන් දකින්න දැම් වෙන කවරුත් නෙවෙනි තමන්ග ඥාති. සුද්දෝදර රජතුමාගේ මහාමායා දේවේගේ පොට්්‍රරත්නේ එතකොට තමන් එකම පියාගේ. ට මේ මහා ප්‍රජාපති, ගෝතමියන්ගේ දියනිය තමයි සුන්දරී නන්ද. එතකොට බුදුහාමුදරෝ ගැන මේ සාාසනී පැවිදිී වුනත් බුදුහාමුදුර අන්ගෙන් අර පිළිකුල අසුභය අනිත්‍යය ඒ ගැන බණහන්න එච්චට කැමැත්තක් නෑ. අවසාන කල්පනාගරා කමක්නේ මංයානෝ බණහන්. හැබැයිමන් පේන ඉන්න මොක මමාාවදක්කොත් ිකුලයි මේ අසු බයි මේ කයේ අසාර සභාාවයයි කයි ආදීනවයි බුදුහාන්දුරු මාවරමුණු කළ බණ කියය. ඒ නිසා මං ගිහිල් හැංගිලා කාටහරි මවා වෙලා ඈතයිඉදං ඔය කියන බනහනව කියලා හිතු. එහෙම හිතල දවසක් භික්‍ෂුුණීන් වහන්සේ ලයික බුදුරජාණන් වහන්සේ වැඩඉන්න ආරාමේ උහන්සේ දහම් දෙසන දම් සභා ම්ඩපය බනහන්න කිය ඒ ගියත් තතාගතයන් වහන්සේට වන්දනා කරල ඒ මර සේනක අත්තරම්ම පිටුපසට ගිහිල්ලා වාඩියුනා අනෙත් භික්‍ෂුණීන් වහන්සේලාට ගේ එයාලට වැහිලා ඉන්න විදියටට සැඟවිලා ඉන්න හැගිල අතමයි බනෑ. බුදුරජාණන් වහන්සේට නොපෙනෙන විදිහට හැගිලා බනහව හැබ ොෙෙන් බලනු.මීවෙලේ තතාගතයන් වහන්සේ ංතුනි බදුරජාණන් වහන්සේ හැමදාම දෑසන බුදු කෙනෙක් දොළොස් කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවදින. බුදු ඇසින් බලනවා කෞුද අද දවසි ධර්මාබෝධි ලබන පිං අන්තමය උහන්සි දකිනව කවුදාද යොදුම් ගනන් ඈත හිටියත් පිනතියෙනයි අද බුදුන් හොයාගෙනනයි බදුරජාන් වහන්සේ පින්ඩපාතියන කොටහරි මගදි මුණගැහෙනයි දුරජාන් වහසකින් බනහලාද නිවන්දකින මාර්ග පල්ලබන පින්වන්තයි කෞද කියලා කල්ති අවදෑසන බුදුවැසින් දකිනවා. එදා බුදුරජාණන් වහන්ස දැක්කා මි සුන්දරී නන්දාා බුදදුන්දකින්නේ න. බුදුහාන්දරංගෙන් බහාන හැබැයි සුන්දරී නන්දගේ හිතේ කයගැන රූපේ ගැන තියන මේ සුභ ස්ඥාව අසුබේ ගැන බනක් අහන්නවත් කැමතිනැති මානුසිකතේ බුදාදර බුද වැසින් දැකලා. උහන්සේ දහම් දෙසන වෙලාවෙම තිවී අපසරාවක් වගේ ලස්සන කාන්තාරුවක් මැව්වා අනිත් කිසි කෙනෙකුට නොපෙනේවාකල් අධිෂ්ඨානයක් කරම. දැන්බුදුහාමුදුරුව ළඟ බනහන්නාපෝ භික්‍ෂු භික්‍ෂුණී උපාසසික උපාසිකා වෙන කිසීම කෙනෙකුට ඒ කාන්තාරුව පේනෑ. දිවී අපසරාවක් වගේ ලස්සන කාන්තාවක් බුදුරජාණන් වහන්සේ ළඟම ඉඳගෙන උහන්සේට පවන්සලන්. තතාගතයන් වහන්සේ දහම් දෙසනකොට ළඟින් ඉඳගෙන පවන්සලනවා. මේ දිව අ්සරාවක් වගේ ලස්සන කාන්තාරුව. සුන්දරී නන්දට පමණක් පේන. අර ඇත ඉඳං භික්‍ෂුණීන් වහන්සේ ලගේ පසුපස ඉඳං හොරෙම් බලාගෙන හිටියත් හිතඇදිලගයා. බුදුරජාණන් වහන්සේ ලඟම්මයින් අර ලස්සන කාන්තාව යාගේ ලස්සන දැන් අර කයේ ලස්සනට ඇලුම් කරනය ඒ ඒ අයගේ රූපේ දැකලා මටත් මේ වගේ වන්න තියෙනවන්නම් මත් මේ වගේ වෙනවනයාගේ ලස්සනයි එතකට ඒවතමයි දකි නෙවතම හිතෙන් හිතන්. දැන් සුන්දරී නන්දග හිත ඇදිලගේ බුදුරජාණන් වහන්සේට පවන්සලනර දිවි අප්සරාවක් වගේ ලස්සන කාන්තාරුවට හිත ඇදි ලගිය. ඒකෙනාගේ කොන්්ඩේ ඇහිබැඹ මූනතොල්ද බෙල්ලද අත්ද ඒ සරීරය අඟ පසඟ කොච්චරනම් පිළිවෙලයිද හැඩයිද ලස්සනයිද කියලා තමන්ගේ කයත් එක්කක් බල නො බලනකොට තේරෙනවා මං එච්චර ලස්සන නෑනේ. මංමගේ රූපෙට මේ තරං ඇලුම්කරත් මංමච්චර ලස්සනයි කිය හිටියත්? හිට වඩා කොච්චර ලසන දර බුදුහාමුදුර ළඟහිඉනම් පවන්සලන කෙනක්. එහෙම හිතලා ඒදිහා බලාගෙන ඉන්නකොට මෙන්න බුදුහාම්දුරු කියන ධර්මයයක් දැන් හිතර ටිකටික වැටහේල. ඒ කියන බනපදත්ව ඇහෙනවා හැබැයි හිත පිහිටලතින් අර ලස්සන කාන්තාවදයා තතාගතයන් වහන්සේ අධිෂ්ඨාන කරා අර ලස්සනට දිවී අප්සරාවක් වගේ ඉන්න මේ කාන්තාාරුව ටිකටික ටික්ටික සුදරී නන්දට පේනවා හිසේතියෙන කෙස් සුදුවෙලා කිස් වැටෙනවා ගැලවි ගැලව අනු. අර ලස්සන මෝන රැලි වැටෙනෝ. ඇහිබැම මෙව සුදුවෙනෝතොල් රැලි වැටෙනෝ හම රැිවැටෙනෝ ටිකටික සරීර කුදුවෙනෝ. එදකොට අර වයෝ උරුද්ද ස්භාවය ඉක්මනින් ඉක්මනින් කයේ අතාසභාාවේ සුන්දරී නන්දට පේන සැලැස්වා. ඟට වයසට ගිහිල්ලා ඇකිලිලා කුදු ගැහිලා එහේ මර පවන් සලන ගමන් එහේම එතන ඇදගෙන වැටුන. එහෙම මියගියා සරීරි කුණුවෙලා පනුවගහලා එහේම කුණුවෙලා යන ස්වභාවි පේන සැලැස්වුවන්. ඒත් තුලින්ම තමන්ගේ පයි අතාස්වභාව මමත් මේ රෝපේයට මේ තරං ඇලුම් කරත් ආසකරත් මමත් දරාගනීන්නේ මෙහෙම කයක් නොවයිද කියලා අන්න තමාතුළින් ඒවෙලාවේ විමසල බලන්න පටන්ගත්තා. බුදුරජාණන් වහන්සේ සුන්දරී නන්ද අරමුණු කරගෙනම දහම් දෙසවා දේශනා අවසානි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා රහත් භික්‍ෂුණයක් බවට පත්තුමන්. මේ සම්බුද්ධ ශාසනය තුළ අග්‍රස්ථානයක් ලැබවා දෙහානයන්ගේ ඇලීවාසේකන භික්‍ෂුුණින් අතර සුන්දරී නන්දා අග්‍රස්ථානි ලැබවා. එතකට බලන්න පෙන්වතුනේ කෙනෙක් සසර පින තිබ්බත් කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙනාව මේ බුද්ධ සාාසනය තුළ ධ්‍යහානියන්ගේ ඇලි වාසයකන භික්‍ෂුුණීන් අතර අග්‍රස්ථානය ලබන් නමුත් බුදුරජාණන් වහන්සේගේ ඥාති සම්බන්ධයක් එතකොට මේ මොනොව තිබුණත් තමන්ගේ අම්ම මහා ප්‍රජාපති ගෝතමිය එක් කොච්චර මොන බන කොච්චර කරුණු කියන්න හැදවත් මුලද බනහන්න කැමතිව වුණේ නෑ. අවසානි පැවිදි වනත් බුදුන් දකිින් නැතුව කාලයක් හිටියා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන අසුභේ ගැන පිළිකුල ගැන මේ කයේ ආදීනව ගැන බණ කියනවා කියලා. අර සුභ සංඥාවෙන් නිත්‍ය සංඥාවෙන් ආත්ම සං්ඥාවෙන් මේ කය පිළිගත්ත නිසා ඒ තමන්ගේ අරමුණත් එක්ක ගැටෙන දේවල් අහන්න කැමතිවනෑ. හැබැයි. එක මොහ තක්කෙනවා ජීවිතේ. බලන්න සමහර වෙලාවට මේ නිත්‍යයි සුබයි ආත්මයි කියෙලා පිළිියරගෙන මුලාවෙන් හිටපුුවයි සමහර වෙලාවට. ජීවිතේ යම් තැනක එක්කො ලෙඩක්තුකක් වෙන්න පුළුව. අසනීපයක් සරීරයට හැදෙන සමහරලාට කෘෂ්ට ලෝගයක් හයි එක්කො ලෙඩෙක් බලන්න ගිහිල්ලා. ඉස්පරිතාලිෙක වෙන්න පුළුවන්. යම් සිදුවීමක් කියම් සමහල්ලාට එක ගාථාවක් එක බණපදයක්. තමන්ගෙ තියෙන දෘෂ්ටි මතවාද ඒ වැරදි අදහස් සියල්ල සුනු විසුණු වෙලා ගිහිල්ලලා ජීවිතාවබෝධි ලැබෙන එක බණපදයකින් සසර පින මතු වෙලා එන්න පුළුවන්. සමහරලාට එක් සිදුවීමකින් ජීවිතයේ අතහාස භාවි වැටහිලා ධර්මයට යොමු එෙන කෙනෙක් වෙන්න පුළුවන්. එනිසා පංවතුනි මේ බනහන ඔබ තුළ අපි දන්නේ නෑමේත් සංසාරික දක්ෂතාවයන් හැකියාවන් කුසලතාවයන්, ොන්න දිහට අපිතුළ හැගිලා තියෙනවද. ගැඹුරු ධරමිය ඉස්පර්ශ කරන්න මහන්සිගන්. මේ බුද්ධ ශාසනයකැනෙ මහා අරටුවක් ඇැති වක්ෂයක් කියලමං ඔබට බුද්ධ දේශනාවක් ඇසුරෙෙන්ම පැහැදිලි කරලාදන්න මහා සාරෝපම සූට්‍රය. ඒ බුද්ධ ශාසනය තුළ ඔබට සමරවෙලාට ඔක උපතින් බෞද්ධෙක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුව මේ බහන කෙන. තකොට බෞද්ධ කියලා හිතාගෙන් ංචചිකාලේ අම්ම තාත්ත බුදුං අඳිනවා දකිනවා. ගෙදරබිත්තියක් අනක හරිකො හේ හරි බුදුකുටියයක් හරිහදල ගෙවල්ොള මാල් පූජ කරනවා ග පාස පූජ කරනවා පැම්පූජ කරනවා ගාතා කියනවා පහන් පත්තු කරන පොඩි කාලಿදන් දකිනවා. එෙතකට ඒ කරන නිසා දෙ യ ന്ന බുදුන් අධදින්න කියලා ං හිල ඩിි කළ බുදුං අදിനන. මෙහෙමයි ඳන්න ක කියලා අධෙක එකතු කළ පුරುදු කරවන්. චෛත්‍ය බෝධිය පන්සල් ලෙක්කන්ගේල හාමුදුරුරුට වන්දනවා. චෛත්‍යය වදීනවා. එතකොට මේ කරන් කරන නිසා අර උපතිං ආපු නිසා පරම්පරාවෙන් ආපු නිසා සමහරකෙනෙක් ඒවත් පිළි වෙට්ටික කරනවා යාහිතාගනින් ඒ එකතමයි බෞද්ධකම කියකිර. එයාහිතනවා ගෙදර්බුදුන් අධිනේක. පන්සලක පෝදවස පන්සල්ට ගිල මල්ටිකප්පෝජරණයක. ධානයක්. ආරගෙන තිබුණන ස්වාමින් හසිරට දාන ටික දෙනයක. බෝධි පූජාවක් තිනක චෛත්‍යයක් වඳන එක ඒකම තමයි බෞද්ධකම කෙළ හිතන. එකත් බෞද්ධකම මේ අංග තමයි. සද්ධාව කියන්න බලවත්ම දෙයක්. හැබැයි සද්ධාවෙන් අතර වෙන්නපා. ඒ සද්ධාව ඔබව ධර්මාවබෝධය කරා ප්‍රඥාව කරා අවබෝධයෙන් අරගෙන යන සද්ධාවක් දියුණු කරගන්න. ඒනිසා, මහා සාරෝපම සූට්ට බුදු හාන්දුරු පෙන්වේ මේ බුද්ධ සාසනය මහා විශාල ඕක්ෂයක් වගේන. ඒවක්ෂය තුළම ගහේ ගෙඩිතියෙනවා මල්තියනවා දළුතියෙනවා අත්තු දළු රිකිලිතියෙනවා ගහේ පොත්්ත එලේ සිවිය මුල්ද මේ ඔක්කොම තියෙනු. හැබැයි ඒ සියල්ලයේම වටිනාකම දන්න කෙනා ඒවැනුත් ප්‍රයෝජනයකන්නවා. හැබැයියා දන්නවා ගහයේ වටිනාමදේ තමයි අරටුල්. එයා අර සියල්ල බේරලා ගහේ වටිනාමදේ අරටුව ප්‍රයෝජනය පිණිසගන්න. අන්නේ වගේ මේ බුද්ධ ශාසනය තුළ බෞද්ධයෙක් වෙලා. තෙරුවන් සරණගේ බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයේ ශ්‍රාවිකාවක් වෙලාඋප ඉපදුනාන. අඩුමගාන වෙන්න විදිහකට කොහේ හරි වෙන ආගමක ඉඳල හරි. මේ බණපදයක් කහලවප මේ ධරමය ීවිතයට එකතු කරගන්න ඕන ධර්මය හැසිරෙන්න්න ඕන කියෙල හිතුවද වීරිය වැඩුවද ඔබේ මාර්ගයට පැමිණනාාද. පංහතුනේ මේ ලැබිච්ච ජීවිතේ තුළ ඔබ පියවරෙන් පියවර ගැමුරු ධර්මාාවබෝධය කරායන්න මාර්ගයකට පැමිණෙන්. ඔබ බුදුන් ඇදල එතන නතරවෙන්නෙපා පන්සිල් සමාදංවෙලා අපි පන්සිල් ගන්න ඕන කියෙල එතනී නතරවෙන්නිපා. ඒ සිික්ෂාපදටික ජීවිතේ රැකගන්න බීරිය වඩල්. ඊළඟට බනක් අහලා ඇසුවු පමණින් ආහපි බනාහලතය නො අපිත් ඔයි බණයහුව තමයි කියලා එතනින් අතරවෙන්න ප බනාහන් ඒ අහන ධරම මේ යෝනිසෝ මනසිකාරයේදෙන්. තමන්ගේ ජීවිතීයට ගලප ගලපේ ධරම කරුණු තමාතුලින් දකින්න උත්සාහ කරන්න වීරිය වඩන්. ඊළඟට දවසේ සුළු මොහොතක් හරි භාවනාවකේදෙන්. විමෛතුයි භාවනාව කරන පිනා අතර අග්‍රම පිනා හැබැයි. ඔබ මේ ජීවිතයේ යථාසස්භාවය වැටහෙන විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහ භාවනාවල් පුරුදු කරන්න. අනිත්‍යදේ අනිත්‍ය වසෙන් බලන්න මේ පංචුපාදානස්කන්දෙ පටිච්ච සමුපාදමේ ආයතනහය ඉස්කන්ද ධාතු ආයතන හැටියට හොඳට බෙද බෙද. මේ කයේ අතාසභාාවය මේක අනිත්‍යයි මේක දුකයි අනාත්මයි මම මගේ මගේ ආත්මියයි කෙළ පවත්තන්න පුළුවන්කමක් නෑ කියන කාරණය තමන්ගේ කය තුලින් හොඳට විදර්ශනා නුවනකින් දකිින්. මේ කයි පිළිකුල කායගතා සතිය කලා අපි හඳන්න පිළිකුල් භාවනාව සුභ භාවනාව නිමත් නැත්න අපිෙන කාය ගතා සති භාවනක්. නැ අපිඒ බලන්නේ විකෘතියක් නෙමි කෙනෙකුට හිතෙන්න්න පුළො ඒක සුදුසුනෑඒ නිකම් අසුබ නිකං. පිළිකුලයිකෙල සහිකරනවා කියැන එක නේගෙ ටෙවවි තොට ඔයගේක් අදහස්තියන පුළු. දැන් ඔබ හිතන්න අපි ඒත් බලන්නේ යථාර්ථය මේක සුබ දෙයක් වෙලා අපි සුබදේ අසුභ වසයෙන් බලනුවනෙමේ අසුබදේ අසුභ වසයෙන් බලන්න හැබැයි අපි සුබයි කියලා බැරදි සංඥාවක් තුළ අවිද්‍යාවෙන් තන්හමෙන් බැසගෙනඉන්න අපි කැමති වුනත් හක මැතිවුණනත් කෙෂ්ටික පැහිනවා හමරැලි වැටෙනු. දට්ටික දිීරලා ැඩිල්ලා කටීම ද්දිර දිර ගැලවෙනවා ද ගැලවිලායනවා. මේ හම තුවාල හැදෙනු හෝර දද කුෂ්ට කුණුවෙනවා. හම ඇතුළි මස්් නහර පෙනහලු වකුගඩු ඔබ කවධහරරි ජීවිතයමේෙක්ස් කායක ඇතුළත අඩුගානයේ පින්තූරයක් හරයේ මරණපරීක්ෂණයක් කරන වෙලාක හර ලෙඩෙක් කොපරේෂන් කරන පින්තූරයක් හරයේ. මේ කයේතියන මේ කොටස් පෙනහලූ හදවත, බඩදිව, අක්මාව, එතකොට මේ කොටස් අභ්‍යන්තර ස්භාාවය අන්න ඔබ චායාරෝපවලින් හරි ඔබ දැකල තියෙනවනම්. ඒ ස්භාාව මගේ කයතියෙන්නෙත් මේ දේවල්ටිකක්ම නේද. අන්න එහෙම විමසල බලන් ඉව ඇත්ත සස්භවි බලන් අන්න එතකොට ඔපට ඔබේ ජීවිතේ යතා ස්භාාවේ නුවනින් දකින්න. අවබෝධ කරගන්නේ භාාව නවබටුපකාරවෙනවා. එනිසා පංවතුන අසුභ සං්ඥා වටබුදු හාදුරු පෙන්වා ආනාපාන සති භාවයේ තබ්බා විතක්කූපච්චේ දමේ විතාර්ක හිතේ තියෙනවා ඇවිසිච්ච ගතතියක් විතාරක ඒ කොහොමද මේ කොහොම දරක කොමද කලබල ගතියක්. ඒ කලබල හිත ඇවිස්සෙන හිත සංසිදවන්න ආනාපාන සතිය වඩන්න කියන. ඒළඟට ව්‍යාපාදී නැතිකරගන්න මෙත්තා භාාවේ තබ්බා ව්‍යාපාදස්ව පහනායි. ඔබේ හිත නිත්තර තරහයනෝනං කේන්තියනවනං ගැටෙනවනක් මෛත්‍රී වඩන්න වැඩිපුර මෛී මෛත්‍රී වඩන්න වඩන්න ව්‍යාපාදයේ තරහාාව ගැටෙන ගතිය යටපත්වෙ ලහිත සංසිදනු. ඊළඟට බුදුහාදුර පෙන්නවා අසුභාභාාවේ තබ්බා රාගස්ව පහනායි. මේ කය ගැනතියෙන වැරදි වැටහීම. මේ චන්දරාගේ රාගේ මේ ඇල්ම මේවත් ප්‍රහාණී කරගන්න අසුබේ වඩන්න පිළිකුළ වඩන්. මේ කයි ගැන ලුවනිින් විමසීමස බලනකොට කයේ අතාසභාවය යථ විදිහයට වැටහෙනම්. ඒ නිසා පංවතුනි ඔබ ජීවිතේ තුළ අර අපිමිදේශනාාව මුලදින් මං ඔබට සේපත් කරා අවිද්‍යාසාගත කෙනා ලූකි දකින්නේ සඥාාවවිි පල්ලාසවලින්. නිත්‍ය සං් අනිත්‍යේ දේ නිත්‍යයකෙන වැරදි සංඥාවෙන්. දුක්කේ සුක සංයේ දුක සැපක් කියන වැරදි දුෂ්ටියයෙන් සංඥාවෙන් අපි බලන්න පුරුදු වෙලාතිේ. හරියට පාට පාට කන්නාඩි දාගෙන බලනකොට ඒ ඒ පාටිං අපිට පේනවා වගේ. අසුබදේ සුභ වසයෙන් අනාත්මදී ආත්මෝසයෙන් අපි වැරදි වැරදි දුෘෂ්ටිවලින් බලල පැටලිලා පටලැවිලයි. එනිසා බුදුරජාණන් වහන්සේ ඇත් ඇ ඇති සැටියෙන් දකිින්. අරාවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහල වෙන හැටියට ප්‍රඥ්ඥාව ඥානයේ පහල වෙන හැටියට දකිින් අපිට පෙන්න්නු. අන්නේ නිසා ඔබ බණහන ගමන් ඇසූ දරමය ඔබ තුළින් ගලපගන්න. මේ ජීවිතේට මේ ගැඹුරු ධර්ම එකතු කරගන්න පොරුදු කරගත් ඔබ හැම වෙලා එම කයේ අතාහසභාවේ මෙනෙහි කර. අනිත්‍යදේ අනිත්්‍ය වසේම මෙනෙහිකර කර තම තුලින් බලන්. මේක දුකක් කියල දුක දුකක් වසේම විමසීමස තමාතුළි බලන්. අසුබද අසුභ වසේ මෙනෙහිකර කර බලන්. අන්න එතකොට ඔබට මේ කයි අතාස භාාව අවබෝදධ කරගෙන. අර මහ විශාල් අරටුවක් සහිත ගහේ අරටුවම හරරිියයටටම අල්ලගන්න පොළුවන් බුදුන් සරණගිය තෙරුවන් සරණ ග ාර්යා ශ්‍රාවකෙක් බව්ට පත්වෙන්න පුළුවන්. ඒ පිණස. ඔබහැම දෙෙනනාටම ධර්ම දේශනාව ධර්මානු ශාසන ඔබ හැම දෙනාටම ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක්ම වේවාේවා කලපියඔබට ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදේශනාවේ පිම්බර්දායකත්යෙන් දරන්නට ේෙදනේ හංක දහනමයෙන් එක පිණිදිය පටු මග මාම්පේ පිළිියන්දල පදිංචි සමන්ති පෙරයා මහත්ම ඇතු පවල ප ගොතු විසින්. පිගතුගේ අමුණු තමයි සුජීවත්ත සිටන පවලේසියලු දෙනාාට. නිදුක් නීරෝගී සම්පත්තියේ තුනරුවන්ගේ ආශිර්වාදයම සැලසේවාකෙන ආශිීර්වාද ප්‍රාර්ථනය ඒ වගේම අසනීපතත්වයෙන් පසුවන සමන්තිපෙරේරා මහත්මියයට නිදුක් නීරෝගී සම්පත්තිය තුනඩුවන්ගේ ආශිීර්වාදය දීර්ගාවි සම්පත්වයම සැලසේවාින් ආශිර්වාදයක් මිය පරලබ යන්නට ඉදනු පවුලේසිියලූම සංසාරකත ඥාතීන් මේපින් අනුමෝදන් වෙලා සංහාර දුකින් අතමිදේවා කියෙන ප්‍රාත්තනින් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේ මද ධර්ම දේශනාවේ දායකත්තිය සම්බන්ධ වෙනව තවත් පින්වත් පිරිසක්, අංක හාරසිය හැට දෙක ඒ හතර, කිරිබේරිය පානදුර පදිංචි, WA නුවන් චාමර මහත්මා තිලංක මාරසිංහ සහ අසිත පෙරේරාකින මේ පින්වත් පිරිස එකතු වෙලා අද ධර්මාණු ශාසනාව පින් බර් දායකතය දරන්නටේදන්. ඒයාගේ තු මණුව අත්‍ර සඳහං වෙන්නේ සජීවත්ව සිටින මාලා මනතුංග මෑණියන්ට. නවසීලන්තයේ පදිංචි තිලංක මාරසිංහ, ලක්මිනිී ගුණවර්ද නඇතුළ පවලෙ හැම දෙනනාට. නිදුක් නීරෝගේ සම්පත්තියතුනරුවන්ගේ ආශිරුවාදීම සැලසේවාකින ආශිරවාදය මීගමයේ පදිංචි අසිත පෙරේරා ඇතුළු පවුලි හැම දෙනාටමත් කිරිබේරයේ පදිංචි. නුවන් චාමර ඇතුළූ ඒ පවුලේ සියලු දෙනටමත්. නිදුක්නීරෝගගේ සම්පත්තිය තුනළරුුවන්ගේ ආශිර්වාදය දීර්ගාය සම්පත්වීම සැලසේවාකින් ආශිර්වාදය මැයි මස අපස සාමාන්‍ය පෙළ විභාගට පෙනී සිටින විහග රිත්මික පුතනුවන් ඇතුළුේ පවුල හැම දෙනාටම මේ දරුවන්ට නැනුවන පහලවේවා ඒ අධ්‍යාපන කටයුතු සාර්ථකරගෙන විභාග ජයගන්න ඒ දරුවන්ට තුනරුවන්ගේ ආශිර්වාදයම සැලසේවාකෙන ආශිර්වාදය පලව යනටේ දනු නිහල් ගුණවර්ථන WW රත්නපාල සුනේතා කුසුමාවතී ඇතුළු සංසාරගතමියගිය ඥාතයෙන් මේ පින් අනුමෝදන් වෙලා සංහාරදුකින් අතමිදේවා කියල ඥාතීට පින් අනමෝදන් කරනවා. ඒවගේම ධර්මදේශකෑනන් වහන්සේ ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කිරීම නෙත් කාරිමන්ලේ දරුවන් ඇතුළු ලක්වාසී ලොවාසේ හැම දෙනාටමත්. හද මේ ධර්ම දේශනාව පිම් බර්දායක කත්ති දරුවේ හැමදිනාමත් ඔබ හැම නාමත්. නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබැහැම දෙ නාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මශ්‍රමනමේ පිනත් දායකත්තුවෙයි දරු පිංහතුන්ට ධර්මදානමේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කලප්‍යාශිරවාද කරනු. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්්ඩක් හන්තු ලෝක සාසනං. ආකා සට්හාාජිබුම් මට් හාදී වානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරන් රක්හන්තු දේශනං ආකා සට්හාාජබුම්මට්ඨාදී වානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරන් රක්හන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. සාධහු සාධහු සාධහු. අද නෙතෆෙම් රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂනා පැවැත්වම් සඳහා වැඩමවන්නට යෙදනු. කොරන දික්හේනපුර සීලසුවාරණ ගිලන් භික්ෂ මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර අතිපූජනීය ගලිගමුයේ ඥානදීප ස්වාමින්න් වහන්සේට අපි කවුරුත් ශබ්දනගා හඬනගා සාදුහනක් පවත්වා නිදුක්ණීරෝගේ සුවච්චිර ජීවනය හා උතුම් ධර්ම අවබෝධය ලබේ වායිකයා පාර්ථනා කරමු. අපි ඔබට ආරාධනා කරනවා මේ ශ්‍රවණය කරන්නට යෙදුණු ධර්ම දේවශනාව නැවතත් ඔබට ශ්‍රවනය කරන්නට පුළුවන්කමක් තිබෙනවා නැතෙෆම් බන youtubeුට නාලිකාවට පිවිසීමෙන්. ඒගේමයි නේත්‍රා ෆේස්බුක් පිටුව ඔස්සේ අපි සිදුකරන සමාජයේ ආගමික සේවවන් පිළිබඳව ඔබට දැනුවත් වන්න පුළුවන්කමක් තිබෙනවා වගේම ඉදිරියේදී අපි පූජා සමාජි සත්කාරක වැඩසටහන ඔසේ සමාජය සෝපත් කරන්නට බලාපොත්තු වෙනවා. අපිකෙටි විරාමයක් ලබාගන්නට සූදානම් වෙන්නේ විරාමයෙන් අනතුරුව සෝදානම් සඳදා නැත්තෙෆම් ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාවා ආරම්භ කරන්න. රැඳෙන්න්න ජාතියේ නාරිකාව නෙත්තෙෆම් රේඩියෝව සමගින්.